ලංකාවේ අපට තියෙන ක්‍රිකට් උම්මාදයක්. ක්‍රිකට් වැඩුවෙන් කොච්චරනම් මිනිස්සු මැරෙන්නේ නැද්ද? අපි ඒ තරම්ම ක්‍රිකට් වලට ආදරේ. ජාති ආගම් කුල මල ભેද වලින් තොරව ක්‍රීඩකයන්ට අසීමිත ලෙස ආදරය කරනවා. ඒ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයට. එවැනි දක්ෂ ක්‍රීඩකයෝ කී දෙනෙක් නම් විවිධ බලපෑම් හමුවේ අනුවේදනාත්මක ලෙස ක්‍රීඩාවෙන් සමුගත්තද? ක්‍රීඩාවට ආදරය කරන මිනිස්සු කිසි විටකත් මේ ඉවසන්නේ නැහැ. මීට පෙර ක්‍රිකට් කණ්ඩායමේ හොල්මන්කල අන්තවාදී ආගමේ කල්ලියගේ තොරතුරු නැවතත් කරලියට ඇවිල්ලා. නොඑක් මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඇතැම් ක්‍රීඩකයන්ගේ ඉරණම විසඳීමට පවා මෙම අන්තවාදී කණ්ඩායම් බලපෑම් කරන බවටද සැක පහළ වී තිබෙනවා. දිනේෂ් චන්දිමල් ලංකාවේ බිහි වූ අතිදක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු එක්දින කණ්ඩායම සහ T20 කණ්ඩායමේද නායකත්වය දරමින් මෙරටට ජයග්‍රහණ රාශියක් ගෙන දුන් ක්‍රීඩකයෙක්. කොළඹ ආනන්ද විද්‍යාලයේද අතිශයෙක් වූ දිනේෂ් චන්දිමල් පසුගිය දා නිමාවට පත් වූ LPL තරගාවලියේ ලකුණු ලබාගත් ක්‍රීඩක ලයිස්තුවේ 3 වෙනිට වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයයි. ඒත් ඔහුට ඉන්දියා සංචාරය අහිමි වුණා. විදේශ මාධ්‍ය පවා තොරතුරු අනාවරණය කර තිබුණේ දිනේෂ් චන්දිමල් යනු අවාසනාවන්ත ක්‍රීඩකයෙකු බවයි. මෙවැනි අවාසන තත්ත්වයක් ඇතිවීමට හේතුව නම් කිසිදු අන්තවාදී ආගමේ කල්ලියක ගොදුරක් බවට ඔහුපත් නොවීමයි. දක්ෂතා පෙන්නුම් කරන ක්‍රීඩක ලයිස්තුවේ 15 ලකුණු මට්ටම ලබාගත් ක්‍රීඩකයන්ට ඉන්දියා සංචාරයට අවස්ථාව උදා වුණා. ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රීඩාවට ආදරය කරන කිසිවෙකු අනුමත නොකරන මෙම ක්‍රියාව ක්‍රීඩා ඇමතිවරයාගේද අවධානය යොමු තිබෙනවා. කුමන හෝ ආගමික අන්තවාදී කණ්ඩායමක් මෙරට ජනප්‍රිය චරිත රට මාදරි කරන ක්‍රීඩකයන් ඔවුන්ගේ පවුලේ ආදරණීයයන් බිලිබා ගැනීම උත්සාහ කරන්නේ නම් එය වහා නැවතිය යුතුය. ක්‍රීඩාවට ආදරය කරන හැමදෙනාගේම ප්‍රාර්ථනය එයයි.